තවත් මේ ප්‍රශ්නේ මේ නිවෙස්වල ව්‍යාපාරික ස්ථානවල අවුරුදු දවස්වලට කිරි ඉතිරීමේ අදහස සහ ඉන්නේ නැති ප්‍රතිඵල කිමෙද්ද කියලා මේ අහනවා. දැන් මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. ඒවන් උපසංහරති. මෙසේ සංසන්දනය කරන්න. මේ බුදුදහම තුලින් ආපු විශේෂ සංකල්පනාවක්. සංසන්දනය කළා යමක් තේරුම් ගන්න ක්‍රම. ඉතින් මේක බුදුදහමේ දහම අවබෝධයේදී බොහෝ කොට භාවිතා කරලා තියෙනවා. උපමාව සංසන්දනය කළා ඒ මේ ආකාරයෙන් තමයි මේක සිද්ධ වෙන්නේ කියලා පෙන්නපු ක්‍රම. ඒක දහම් අවබෝධය ලබා ගන්න අදහස තේරුම් ගන්න බොහොම වැදගත් දෙයක්. ඒසා ඊට ගැළපෙන දේවල් ඊට ගැළපෙන ලෝකේ සකස් වෙච්ච භෞතික දේවල් ඒ සඳහා භාවිතා කරලා තියෙනවා. දැන් කිරි කියලා අරගන්නකොට කිරි වලින් පෙන්වන්නේ සුද්ධතාවය. සුද්ධතාවය මුල් කරගෙන හැදෙන දේවල් තමයි කිරි සුදු පාටින් විද්‍යාමාන වෙන්නේ. දැන් සතෙක් නම් සතාගේ දරුවන්ට සෙනෙහසක් තියෙනවා. දරු සෙනෙහසක්. ඒක ආරක්ෂා කරන්න ඕනේ, පෝෂණය කරන්න ඕනේ. ඒකට බැඳිලා හැඳිලා බොහොම කැමැත්තෙන් ආශාවෙන් ඒක කරගෙන යනවා. ලෝක වශයෙන් බැලුවොත් කෙනෙකුට කෙනෙක් පිහිටවීමක් එතන තියෙනවා. දැන් මේක ලෞකික වශයෙන් බලපුවහම යහපත් දෙයක්. මෙන්න මේ ගති ලක්ෂණේ ඇවිදලා ඒ ගති ලක්ෂණේ නිර්මාණය වෙන්නේ යමත් එක සුදෙන් නිර්මාණය වෙන්න ඕනේ. නැහැ සියලු සතෙක්ගේම කිරි සුදු පාටයි. කිරි සුදු වෙන හේතුව ඕකයි. අතු කිරි, කොළ පාට කිරි එහෙම කිරි જાති නැහැ. කොළ පාට තනකොළ ඉස්ම අර ගෝණියක් කාලා තනකොළ ගෝණියක් කාලා කොළ පාට තනකොළ ඉස්ම පොඩි කරලා බැලුවා නම් මිරි කරලා කොටලා බැලුවා නම් තනිකර කොළ පාට ඉස්ම තියෙනවා. හැබැයි හතා කාලේ ඊළඟ දාසේ බලුවාම සුදු පාට කිරි එන්නේ. අර තනකොළ ඉස්ම ගත පෝෂණයමයි ගත්තේ. ඒක රසයත් ඊට ගලපෙන විදිහ. මිරි රසය. හිත කිරි නැහැ සතුන්ට මිනිසුන්ට. ඒක රසවත් බවක් තියෙනවා. අනේ ගතියට අනුකූලව සතාට හෝ මනුෂ්‍යයාට හෝ ඇති වෙන හැටි. ඒක හිතේ ඇතිවෙනව ගති ලක්ෂණයට මුල් කරගෙන හටගන්න හිතද රූප මුල් කරගෙන නිෂ්පාදනයේ පිටේන උතුජ රූප කලාපය ක්‍රියාත්මක කියලා හිටා හැදෙන ද්‍රව්‍යයක් තමයි කිරි කියන්නේ. ඊට යම් කිහි ස්ථානයකදී අපි යම් ආරම්භයක් කරන අවස්ථාවක් තියෙනවා. ඒවත් ලෝක සම්මත. ගයක් හදන්න ආරම්භ කරනවා. නව වැඩක් ආරම්භ කරනවා. යම් කිසි ස්ථානයක හදයක් නැත්නම් ව්‍යාපාරික ස්ථානයක් ආරම්භ කරනවා. මොනවා හරි ආරම්භයක් කරන අවස්ථාවේදී මේ සුද්ධ ස්වභාවය මුල් කරගෙන ආරම්භ කළොත් ඒ සඳහා අවශ්‍ය කරන්නා වූ සුදුසුකම් ඇති සුද්ධ දේවල් ඒ සඳහා භාවිතාවට ගන්න. ඉතින් හටගත් දේවල් ආධාර කර ගන්න. අන්න කිරි විශේෂයෙන් ආධාර කර ගැනීම අවස්ථාවක් තියෙනවා ඒ සඳහා. ඒක මුල් කරගෙන ඒ ආයම්කද කරන්නේ ඊට අනුකූල වන්නා වූ පැවැත්මට කිරි ඉතිරීමේ මංගල්‍යය කියලා එකක් හිට ගන්න. කිරි උතුරා යනවා කියලා කියන්නේ සුද්ධ දේවල් පිටලා ඉතිරිලා යනවා කියන එක සංකේතය. සුද්ධතාවයෙන් යුතුව අසුද්ධ වූ කළු සහගත වූ පාප ධර්ම ස්වභාවය ඇති ගති ලක්ෂණ නැතුව සුදු පාට පිරිසිදු යහපත් වන්නා වූ සුචරිත ගුණ ඇති. මෙහෙම ස්වභාවයෙන් අපේ කටයුතු ආරම්භ කරලා පටන් ගමු කියන අදහස මුල් කරගෙන තමයි කිරි ඉතිරීමක් කරන්නේ. ඒක සංකේතය. ඒ සංකේතවත් විග්‍රහ වෙන්නේ ඒ දකින්නට මත වෙන ගති ලක්ෂණයත් ඊට අනුකූලයි. ගති රුවේ ඒ වඳුනම් ගති ගුණයත් ඊට අනුකූල වෙනවා. ඉතින් එවන් දෙකකින් පටන් ගන්න ආරම්භ කරන ගමනක ආරම්භයේ යම් තේද ඒක ක්‍රියාත්මකයේ ප්‍රධාන මූලිය වෙනවා. ආරම්භ කරපු අවස්ථාවේ තියෙන ස්වභාවය. ඒ මුල් කරේ තමයි කිරි ඉතිරීමක් කිරීම පෙර පටන්ගෙන සාම්ප්‍රදායිකව කරගෙන ඉන්නේ. හේතුවක් ඇතුව පටන් ගත්තා මිසක් නිකන් අහඹෙන් පටන් ගත්ත එකකුත් නෙවෙයි. හේතුවක් නැතුව පටන් ගත්ත වැඩ පිළිවෙලකුත් නෙවෙයි. මේක ඇති ප්‍රශ්නයක් කිසිම දෙයක් නැහැ. ඒ කාරණාවල යහ මනසාචේ පසන්නේන වාසතිවා කරෝතිවා තතෝනම් සුඛමං වේති ඡායාව අය වයින් කියලා දේශනාවේ පෙන්වන හැම ක්‍රමයක්. ප්‍රසන්න මනසකින් කරන කියන දේවල් වල තමන් පසුපස ඡායාව වෙනවා වගේ. යහපත පසුපස වෙනවා කියලා පෙන්වනවා. මේ කිරි ඉතුරුවලා කිරිපත් වෙලා කිරිපත් ආහාරය දීලා දානයක් දීලා හිත ප්‍රහාදේ ඇති කරගෙන එහෙම තමයි යම් කිසි ක්‍රමයකින් පෙරිනා වෙලා පටන් ගන්නට කලින්. කිරි තොරලා ඉතරක් නිකන් ඉන්නේ නැහැ. කිරිපතකුත් හදනවා. අර කිරිපත්ම ආහාරයටත් දෙනවා ඉන්න කතිය. හිත ප්‍රසාදයෙන් දානයක් දෙනවා. මනසාචේ පසන්න එන කියන එක පටන් ගන්නවා. එන්න ඉතින් බොහොම සන්තෝෂයෙන් අපි වැඩේ ආරම්භ කරමු කියලා පටන් ගන්නකොට පහන් හිතකින් විතර තමයි වැඩේ ආරම්භ කරන්නේ. මනසාචේ පසන්න එන වාසතිවා කරෝතිවා කියන කරන දේවල් ඔක්කොම ඉතන කෝලා. සතෝනා සුඛමං වේති කියහපතර මාර්ගයක් වෙනවා. ලෞකික වේවා ඒත් එහෙමයි. ලෝකෝත්තර වේවා ඒත් එහෙමයි. ලෝතර බුදු වෙනද කිරිවත් වනේ වුණානේ. කිසියම් බුදුරේ කිරිවත් වලදන්නේ බුදු වෙලා තියෙනවා මේ බෝධිසත්ව අවස්ථාවේ අවසානයේ.
බුදු වෙන්න ඉස්සෙල්ලා බුදු වීම සඳහා ක්‍රියාත්මක වෙන්න ගත්ත අවසාන දානිය ගිතෙලින් ගිතෙල් මුසු කිරිබත් දානිය සියලුම බුදුරයන් වහන්සේලාට කිරිබත් දානිය දීලා තියෙනවා කවුරු හරි කෙනෙක් දීලා තියෙනවා ඒ දානේ වරදලා ගිහින් තමයි බුදු වෙන්නේ ලෝතර බුද්ධත්වයට පත් වෙනවා තුනලා තියෙනවානේ කිරිබත් ඒ කිරිබත් ගන්න කණිබත් වදින්න තිබුණා එහෙම එක බුදු වෙච්ච කෙනෙක් ගැන අහලා නැහැ කිරිබත් වල විශේෂයක් තියෙනවා මොකද හේතුව ඒ කිරි වල තියෙනවා විශේෂයක් කිරි හා සම්බන්ධ හිත ප්‍රසාදයට නැග සිටිල් වෙලා නිවිලා ඉන්න මානසිකත්වයේ ප්‍රබෝධ වෙන්න ඒකට අවශ්‍ය කරන්නා වූ සුද්ධ වස්තු වේ. ඊට පස්සේ ලෞත්‍රා බුද්ධත්වයට පත් වෙන සියලුම බුදුරයන් වහන්සේලාට කිරිවත් අවශ්‍ය වුණා. කිරිවත් දානය කළා තමයි සියලු බුදුරයන් වහන්සේලා බුද්ධත්වයට පත් වෙලා තියෙන්නේ. අනිකාය ගැන කතා කරන දෙයක් නැහැ ඉතින්. දත්කල් වන්දනා කරන බෝලේ ආදි වශයෙන් මේ මෑත කාලේ වෙනකොට විවිධාකාර මතිමතාන්තර ප්‍රකාශ කරනවා. නැව ගස්වල ගල්වල පවා තියෙනවා. ඒවට අවශ්‍ය කරන ගස්වල විශේෂයක් තිබුණා. නැති එළුවා බුදුරයන් වහන්සේලා රුක්ෂයක් මූලික වුණා බුදු වෙන. රුක්ෂයන්ට ගල්ගෙක බුදු වෙච්ච කිසිම බුදුරෙක් ගැන අපිට අහන්නවත් නැහැ ත්‍රිපිටකේ කොතනකවත් නැහැ. විනාගමකවත් නැහැ වෙන්නලා. ඒ කියන්නේ මහායාන වැනි ආගමක මේ බුද්ධ ධර්මයේ කොටසකවත් වෙන්නලා නැහැ. ගහක් නැතුව වෙන තැනකයි බුදු වෙන්නේ මාලිගාවේ බුදු වෙලා ගියේ කියලා එහෙම කතාවක්. ඒකත් අවශ්‍යයි. ඒ වගේ ක්‍රමයක් තියෙනවා.